உபிஜி வித தர்மீன் அவலோக்கமத் கிரண බෞද්ධයාරුව පවාහිනයේ මේ පැටනේමිත දායිකත්ව සතර්ම දේශණයයි මෙිලස්සින් ආරම්භ කරන්නට මේ සූතානම. මේ උතු වූ සත්රම් දේශ්ණි පවත්වන්නට අප කළ ගෞරුවනි ආරාතනය මෙත් සිතින් පිළිගෙන මේ පින්වන්ත පරිසරයට වැඩමාවදාල වැ උටතු දම්තලාව ධම්මකිරි ආරණසේ අසනය සහ කොළ භාත්ත ජාත්‍යන්තර විපස්සන පාවනාා මධ්‍යස්ථානය යන, විහාරාවාසී පූජනීය පොහොල්වැල්ලි සාරද ගෞරමනී ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාෞතුනාදනන්වා දම්ස භාමන්්ට පේට පිළිගනිමු සාතුෝසාතුෝසාතුෝ සදෑවත්න්නේ අද මේ උතුම් වූ සත්ධර්ම දේශනය මැලිසින් ධර්මදානයක් ලෙසින් මුළු ලෝකයාටම සන්නවේදනය කරන්නට සැදැහැති පම් බර් දායකත්වෙල් ලබා ගෙන කටයුතු කරල් ලබන්නේ විචය නිර්මලා යමුණා චන්ද්‍රාගනී පීටි විචේරක්කන් උපුුල් මන්තිලක ජවෝන් ජේඩෙන් සුන්දර්මිනිික යන සෙදහැති පිින්වතුන් පින්වතියන් විසින් සමන්තා චක්ක වාලේ සුුවත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංමුණේ රාජස්ස සුනන්තුසග්ග මොක්ක දං දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුන්දස්සේ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගුලපුත්තෝති භික්කවේ නන්දන් සම්මාවදමානෝවදේය. බලවාති භික්කවේ නන්දන් සම්මාවදමානෝවදේය. පාසාධිකෝති භික්කවේ නන්දන් සම්මාවදමානෝවදේය. තිබ්බරා ගෝතිබික්කවේ නන්දන් සම්මා වදමානෝ වදේ මැද්‍රියට වැඩම කළ පින්නන්ත ගුණවන්ත අප ගෞරෝණය ස්වාමින් වහන්සේ ඇතුළු ලෝකවාසී මහා සංගරත්නය නවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පන්නත්නේ. මේ පින් අන්ත පිරි සිතාව ශ්‍රද්ධාවෙන් ගෞරුවෙන් අද දවසේ සූදානම් වෙන්නේ ජීවත් සිටි ඇත්තන්ට නිදුක් නීරෝගී භාවය පිණිසත් මිය පරලෝගී ඇත්තන්ට පුණ්ඥානමෝදනා වීව පිණිසත් මේ පිනතුන්ගේ සසර ජීවිතය ශුවපත්ව පිණිසත් හේතුවෙන ධර්මදානමය පින්කමකට සහසම්බන්ධ වෙන්ඩ. අදාපි මේ පින්නන්ත පිරිසට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාසනය තුළ කටලීව ඉඳලා උකටලීව ශාසනය තුළ ඉඳලා හිතාගණ්ඩ බැරිවිදියේ අධ්‍යාත්මක දියුණුවක් ලබපු ස්වාමින් වහන්සේ නමක් මුල් කරගත්ත සූත්‍ර ධර්මයක්. උකටලීව ශාසනය තුළ වාසය කරලා ඊළඟට හිතාගණ්ඩ වැරි අධ්‍යාත්මක දියුණුවක් ලබපු ඉන්ද්‍රීය සම්වරය තියන භික්‍ෂුන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලබපු න්ද කියනේ ස්වාමින්න් වහන්සේ මුල් කරගෙන තමා ධර්ම දේශනා පවත්තන්න බලාපොරොත්තු වෙන්නේ. ශූත්‍ර ධර්මය නමත් නන්ද සූත්‍රය අංගුත්‍ර නිකායි අට්ටක නිපාතේ සඳහම් පෙලතියෙන සූත්‍රයක් නන්ද සූත්‍රය. මේ පින්නන්ත කවුරුත් දන්නවා සම්මා සම්බුදුපියාණම් වහන්සේ බුද්ධත්වයට පත්වලා කළගුණ සැලකීමක් වශයෙන් බුදුපියාණම් වහන්සේ බුල්ලත්මූට වැඩම කරනවා එක බුල්ලත්මූරට වැඩම කරනකොට මේ නන්ද කියන කුමාරයා සිද්ධහර්ථ මහාබෝස්ධානන් වහන්සේගේ ඥාති පුත්‍රයෙක් විදිට ඥාති සහෝදරයෙක් විදියට නන්ද කුමාරයා එතුමාගේ විවාහ මංගල්ලය ඔටටුලු පැලදීමේ මංගල්ල ආදියට සූදානමින් සිටපු අවදිය එතකොට දැන් කුමාරයකුට ඔටනු පළඳනව කියන්නේ ඒ අතිවිශයේ ශවස්ථාවක්. ඊනට විවාහ මංගල්ල කෙල කියන්නේ ඊටත් වඩා විශේෂ ජීවිතය වැදගත් සන්ධස්ථානයක්. මෙවැනි කාල වකෝ අනුක තමා සම්මා සම්බුදුප්‍රාණන් වහන්සේ කිබුල්ලත්මූරට වැඩම කරන්නේ. කිබුල්ලත් මුොලට වැඩම කලාට පස්සේ බුදුපියාණ වහන්සේ සුද්දෝද්‍රම මහරසතුමාගේ නිවසේ දානයට වැඩම කරලා නැවත අන්ඩ හදනකොට පාත්‍රය නන්ද කුමාරය ගතර දෙනවා නන්ද කුමාරය ගතර දෙනවා එම සාමාන්‍යෙන් පාත්‍රය යම් කිසිගෙන දෙක අර්ථය තමා ඒ පාත්‍රය රැගෙන ම පිටි පසින් එන්න කියන එක බුදුරජාණන් වහන්සේ ආරාමයට වඩිනකම්මඒ පාත්‍රය නැත ත්ති නැ නන්ද කුමාරයා දැම්පාත්‍රය ගනී දැම්පාත්‍රය ගනය එක නදහසිංගියත් පාත්‍රය ගැනීම සිද්දු නෙ නැහැ ආරාමෙටි ගියාට පසේ බදුපාණන් වහන්සේ සඳහන් කරනවා නන්ද දැන් අපි පැවිදිවම කියලා. මේ නන්ද කියන සූත්‍ර දෙකතුනක් තියනවා සූත්‍රපිටකේ එක තැනක සඳහන් කරනවා ඒ නන්ද කුමාරයා නන්ද කුමාරයා ාත්‍රය අරගෙන බුදුපියාණන් වහන්සේ පිටි පස්සේ යනකොට ඒ සුට කුමාරය විවාහවෙෙන්ඩ හිටිය ජනපද කල්්‍යයානය සමග ජනපදදේටම හිටපු ලස්සනම කාන්තාව සමඟ සඳහා වෙනව ඇය සිටු මැදුරු කවුල්ුව ළඟ හිස පීරමින් තමා ඉඳදර තියෙන් න අවස්ථාව සයුධ නිකාය සූත්‍රයේ සඳහවෙල තියෙන්නේ නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ පිටිපස යන කොට ඇයි සඳහන් කරනවා කුමරුණි ඉක්මනට එන්ඩ කියලා බුදුරජාණන් වහන්සළඟට වැඩම ගේයාට පස්සේ බෑ සිටු කුමාරයට මොකද කළේ පැවිදිවෙන්න කියලා ආරාධනාව කළ තුර සම්මා සම්බුදු පියාණාව වහන්සේ කියන්නේ අපට හිතාගන්න බැරි මහා පුරු ෂරත්ඥයන් නිසා මහා උත්තමයන් වහන්සනමක් නිසා නන්දු කුමාරයට ඒ ප්‍රතික්ෂේප කරන්න වැැරි වුණා අපේ ජීවිතතනට සමහර දේවල් කරන්න ඩකමැති වුනත් ඉල්ලීම කරන කෙනා නිසා මොකද කරන්න වෙනවා අපට ම සමහර්දේවල් කරන්න වෙනවා අපට මේ සිටු මාරයට නන්ද කුමාරයටත්තුනේ බුදුපාණන් වහන්සේගේ ඉල්ලීමට බැහැකිියන්න බැරි වුණා පස් උන්නහන්සේ පැවිදි කරවනවා පැවිදි කලාට පස්සේ මේ නන්ද සූත්‍රවල සඳහම් වෙනවා උන්නහන්සට හරියට මතක් කෙනවලු සිටුමැදුරු කවුලුවේ දෙ නාපවු එන්න කියපු එක ඒ මතක් වෙනකොට පැවිද්ද ගැන කලකිරෙනවා කට ලීවෙනවා. ඒවගේ මේ සඳහන් වෙනවේ නන්ද කුමාරයා පැවිදිවෙලත් පින්ඩ පාති යනකොට පවා. පාත්‍රයේ පවා බොහෝම ලස්සන විසිතුරු පාත්‍රයක් නවා. ඊලට ඇස්වල අඳුන් ගල්ලගෙන තමා පින්ඩ පාති වඩින්නේ.ඒ සිටු කුමාරයා අකමැත්තින් පැවිදිවෙච්ච නන්ද ස්වාමින් වහන්සේ ඉතාම විසිතුරු පාත්‍රයක් තම පාවිච්චි කරන්නේ ඇස්වල අඳුන් පවා ගල්ලනවා වහසේම කරන්නන එතකොට මෙන්න මේ විදියට පැවිදි වුනත් ශාසනය හිටියත් ගිහි මානසිකත්වයක්ත්තම උවහන්සර තිබුණේ අන්න වගේ මානසිකත්වයක් තිබ්බ බුදුපියන් මේ නන්ද ස්වාමීන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව සඳහන් කරන්නවා මොකන්ද සඳහන් කරන්නේ නන්ද කියල කියන්නේ ජාතිය නුසස් කෙනෙක් වගේ තමයි නන්ද කියන්නේ බොහෝම ශක්ති සම්පන්න කෙනෙක් නන්ද කියල ගැන ගොඩාක් ප්‍රසාධ ජනක කෙනෙක් ඒවගේම සඳහන් කරන නන්ද කියන්නේ තීවුර රා ගැත්තෙක් කියලා ඉගන ජනපද කල්‍යනයගෙන දැඩි කැවැත් තක් තියන කෙනෙක් පින්නත් මහලනි කාරණා හතරක් සම්පූර්ණ කරගන්න නැතුව කාරණා හතරක් සම්පූර්ණ කරගන්න නැතුව නන්දට පාරිශුද් බ්‍රහ්මචරය තුළ වාසය කරන්න බැහැ ඔයවගේ ශක්තිසම්පන්න ඒවගේම ජාතියේ නුසස් ඒ වගේ ප්‍රසාධජනක ත්‍රීවුර රාගතියන මේ නන්දට කාරණා හතරක් සම්පූර්ණ කළේ නැත්තං. පිරිසිු බ්‍රහ්ම චරියාව තුළ වැඩි කාලයක් වහසේ කරන්න වැැෙනවා. මේ නන්ද සූත්‍රය සඳහන් වෙන්නේ නන්ද ස්වාමීන් වහන්සේ තමන් ජීවිතය වර්ධනය කරගත යුතු වන්නේ කාරණ හතර ඒ සියලුවම ගිහිව උපාසකු පාසිකාවන්ටත් අදාළ කාරණාවන් නිසා තම මේ සූත්‍ර අපි තෝර ගත්තේ. පළමුුවම බුදුපාණන් වහන් සඳහන් කරනවා නන්ද පළමුුවෙන්ම ඉන්ද්‍රයේසු ගුත්තත් ධාරතාවේ ඇතිකර ගණ්ඩෝන. ඉන්ද්‍රීය සම්වරය ඇතිකර ගණ්ඩෝන ැ නන්දට හැමතිස්සේම ජනපද කල්ලෙ හනිම තක් කෙනව කියන්නේ මන ඉන්ද්‍රී සම්වරය ඳුන්ගල්ලන් හිතනවා කියන්නේ මනීන්ද්‍ර අසම්වරයි. ලස්සන විසීතුරු පාත්‍රයක් පාවිච්චි කන්නව කියන්නේ මනීන්ද්‍රී අසම්වරයි ඒ වගේ ඇහැ කණ නාසය දිවකය මනසේ යම්කිසි අසම්වරයක් තියන නන්ද ඉන්ද්‍රී සම්වරය ඇති කර ගත්තොත් බ්‍රහ්චරීක ජීවිතය ගත කරයි. ඒ වගේම තමා නිර්වාණය ශාක්ෂාත් කරන්න කැමිති ගෘහස්ත පරිසරය ඇතුලින පින්නුතුන්ට වඋනත් චිත්ත සමාධයක් ඇතිකර ගණ්ඩ හරි ගැම්ඹුරු විදර්ශනාඥානයක් ඇතිකරග්ඩ හරි එහෙමනැත්තන් සුගතිගාමී ජීවිතයක් ලබන්ඩ පවා අනි වාරම තමන් ජීවිතයේ ඉන්ද්‍රීය සම්වරය තියන් ඕන මෙතර බුදුපියාණන් වහන් සඳහන් කරනවා නන්ද සාමීන් වහන්සේ ඇතිකර ගණ්ඩ ඕන ඉන්ද්‍රීය සම්වරය මොන වගේ කද්ද කියලා බෙරදිග බලන විට අබිද්ධහා දෝමනස් ආදී ලේසියන් නූපදන විදිේ සම්වරයක්. පශ්චිම දිසා බලනවිට උත්තර දිසා බලනවිට දක්ෂණ දිසා බලනවිට උඩයාට බලන විට මේ විදිට ඇහැ භාවිතා කරන විට ලෝබ දේශ මෝහෝ නූපදනි විදියේ චක්වින්ද්‍රයේ සම්වරයක්.ය පු්ඩම් තේරුම්ගන්නඩ ඕන අපට ලැබෙන තියෙන හිතෙහි තියෙනව පින්නාත්න කාමරාග අනුසේ සහ පටිගානුසේ කෙල දෙකක් කාමරා ගනුසේ සහ පටිගානුසය කාමරා ගනුසේ කෙල කියන්නේ හේතුවක් ලදකල්ලි හේතුවක් ලදකල්ලි හේතුක් හේතුවක් ලැබුණොත් කැමැත්ත උපදින ස්වභාවයට කියනවා කාමරාග අනුසේ කියල පටිගානුසේ කෙළි කියන්නේ හේතුවක් ලදකල්ලි ව්‍යාපාදී උපදන ස්වභාවයක් හිතේ තියෙනව නම් පටිගානු සේකයෙන්වා. දැන් බලන්න දැන් තමන් ගුඩා කාදරය කන්න කෙනෙක් අර දොර ඇරගෙන වත් හිතට මොකද වෙන්නේ. එයා වෙනුවෙන් ආදරයක් කැමැත්තක් උපතිනද නැද්ද. උපදිනවා අන්න කාමරාගානු සේ හිතේ නැක්ග ඇති වුණා. අර දොර ඇරගෙන තරහ කාරයෙක්කවත් මුකද වෙන්නේ. ගුඩා තමන් ඉදිරිවාදිිකම් කර කෙන දැන් දොරයග ැල්ල විතර වාඩියවා. මොකද වෙන්න හිතේදකොට සාන්තකතිය වෙනස්සෙලා තරහක් ඇතියෙනවා අන්න බලන්න අපේ හිතෙහි තියෙනවා එහෙම සමහර රූප සබ්ද ගන්ධ රස විෂ්පර්ෂ සහ සමහර මතක යන් හමුවේ කැමැත්ත උපදින ස්වභාවයක් අකමැත්ත උපදින ස්වභාවයක් ඒකට කියනවා ඒ හිත හිතෙනෙක් තරා ස්වභාවයක් හේතුවක් ඇතුව ඒ කාමරාගාදී උපදිනව හේතුවක් ඇතුව පටිගානු සයාදිය උපදිනවා ඇහැ සම්වර කර ගන්නවා කියන්නේ ඇ සම්වර කර ගන්නවා කියන්නේ අන්නේ රූප සබ්ද ගන්ද රස ඉෂ්පර්ස සහ බිවිධ හැඟීම් හමුුවේ මතකයන් හමුුවේ අන්නේ කැමැත්ත හෝ දේසයහෝ උපදින් නැතිවිදියට ඇහැ කණනාසේ දිවකය මනස රැක ගැනීම. එ ඇහැ කියන එක අපි රැකගතයුතු ඉන්ද්‍රියක් චක්වින්ද්‍රීිය කන්න කියන්නේ අපි රැකගන්න ඕන. අපි හැබ රැක ගන්නවා. එඒ රැකගන්නේ ධර්මානකූල රැකගැනීමක් රූප බලන්න ඇහැ පරිසංකරගන්නවා. එහෙම අපේ ජීවිතය තියෙන්නේ කැමති කැඇමති බ් දහන්න අපි ගන් දෙක රැකගෙන පරිස්සංකරගෙන ඉන්නවා. කැමති කැඇමති ගන්දර ශිෂ්පාර්ස විදින්න ශරීරය රැකගෙන ඉන්නවා. එහම එකක් න මෙතන සඳහන් කරන්නේ ඇහැ රැකගණ්ඩන ලෝබ දේශ මෝහාදිය නූපදින විදියට. දුපාණ වහන්සේ දේශනක්ම සූත්‍රයක් තියෙනවා කුම් මෝපම කියලා. මේ සූත්‍රයේ බුදුපාණන් වහන් සඳහන් කරනවා ඔන්න ඉදිුවෙක් ඉදිුවෙක් හැන්ඩෑවරුවක ගන්තීරයක ඇවිදිනවා. සූත්‍රය හලතියන අඳදමිට ගනි. කුම් මෝපම. සයුත්තනිකායි තියෙන්නේ. මේ ඉදිවා හැන්දෑවේ ගන්තීරය ඇවිදින කොට මෙයා දකිනවා සිවලෙක් ඈත තියා එනවා. සිවල දකිනකොටම, බවා හවත් බ මොකද කරන්නේ. කහුල් හතරයි ඔළුවයි ඇතුළට දාගන්නවා ඇයි ඇතුළට දාගන්නේ එලියට දාගෙන හිටියොත් ලොකූ වියසනයක් මරණය හරි මාරාන්ථික දුකක්කරේ බලන්න බුදුරජාණන් වහන්සේ අපට අනුසාසනා කරන්නේ අ සිවල කියන්නේ ඉදිබුවාට විසභාග අරමුණක් එයාට අයහපතකන අරමුණක් අන්නගේ තමන්ගේ ඇහයිස්සරනත් වෙනවා තමන්ට විසභාග අරමුණු එක්ක ලෝබය අවස්සරුන තන් දේශ අවස්සනවා. අන්නේ වෙලාවට හිත ඒ රූපයට යොදහඩ නරකයි තරෙනනේද. තමන්ගේ කනට සමහර සබ්දහෙනවා ලෝබය අවස්සන දේශය අවස්සන අන්නේ පැත්තට හිත යොදවන්න නරකයි. බලන් ඉදිබුවවා කලළ පාට කු හර ඇතුළ දාගත් ඔලුුවත් එ එක. සුරක්ෂිත වුණා හැබැයි කකුල්හතර එල්ලියට දැම්ත් ඔළුවත් එක්ක විනාසයක් වෙනවා. අන්නේ වගේ අපේ ඇහැට අරමුණනො විසභාග රූපාරම්මන අන්නේ විසභාග රූපාරම්මන හමුවේ හිත ඒ පැත්තර යොදවන්න අරකයි යෙදෙව්වොත් එකවරක් නොයි ලෝබය ඇතිවෙන්නේ. එන අපේ හිත කියල කියන්නේ ඔය නුසුදුසු රූපයක් ඇතුළට දාගැනීම හරියට වෛරසයක් ඇතුළන වගේ. හිතත් එක ට හරි භයානක මෙයා වැඩකරන කෙනෙක්. හිතට යම්විසි විසභාග රූපයක් දුන්නොත් වෛරසයක් ඇතුල්ලුන වගේ. පිළිකා සයිලයක් හටගත්ත වගේ. පිළිකා සයිල්ලි හටගත්තර පත් ීට පස්සේ ලොකු වියසනයක් එක වැඩි වැඩී වියසනය වෙනවා. අන්නේ වගේ සමහර රූපතියන ඇතුළට දාගත්තොත් ඒක ඇතුලාන්තේ ඒ රූපාරම්මනය වැඩකර කට වැඩර වැඩ කර මුොකද වෙන්න කාමරාග පටිකවව අවස කාය දුෂ්චරිතයට මර්ගෙන යනෝ. සමහර සබ්දධහරම්මණතින විසභාග ඒ ඇහෙනකොට ඇතුළට දාගත්තෝ. නැවතන ඇත සිිත්ත සන්තානය ඇතුරට දාගත්තෝ. වෛරසයක් ඇතුල් වුුණා වගේ පිළිගා සයිල්ලය කටගත්ත වගේ හිත විනාස කරන්නවා කම්පටවට මොනෝදයන්නේ වස් වරඇතුමට වස ොකද වෙන්නේ ඔක්කොම අවුල් වෙනවා අන්නේ හගේ තමා විසභාග ආරම්මනයක් හිත ඇතුරට දාගත්තොත් ජීවිතේව අවුල් වෙනවා. අවුල් කරගත්තයත් ඉන්න ලෝක විසභාග ආරම්මන ඇතුරට දාගත්තා. විසභාග සබ්ධාරම්මන ගන්ධාරම්මන රසාරම්මන ෂ්පරසාරම්මණ නෙවේ. ආද්‍රයාදී හැඟීමුත් ධර්මානුකූලව විසභාග අරමුණක් වෛරසයක් පිළිකා සහිලයක්කගේ ඒ ඇතුලේ වැඩන්න දුන්නොත් ජීතය මකක්ද වෙන්නේ අවුල් වෙනවා. අතීතයේ ඇතුළට දාගත් හිත ඇතුරට දාගත්ත විසභාග රූප සබ්ද ගන්ධද රස ඉෂ්පර්ෂ ආදරයාදී අරමුණු නිසා වර්තමානය මකද වෙලා තියෙන්නේ. බොහෝ පීඩා සහිතව ගෙවන්ට වෙලා. දුක් සහගතව ගෙවන්ට වෙලා තැවිලි දැවිලි සහගතව ගෙවන්ට වෙලා සුසුල්ලමින් ගෙවන්ට වෙලා වාර්ය මතීත වර දක්තියෙන් යොතන. ඉදිබුව වගේ පරිසං වනානං ඕ විඳින්ට වෙි නෑ. නත. ඉදිබවා අනතුර අඳුන ගත්තා. නේද. න සාමාන්‍ය ලෝකයාට එලා තිනෙ අනතුරඳ අඳුන නොගන්නකම ඇතුළට එන්න කළ දාගන්න. රූප සර්ධ ගන්ධ රස ශ්පාර සාදරය ති පස්ස ටමකදෙන්නේ අපත්‍රමාණ? දු පිීඩා විදින්ටදෙනවා ඊළඟට කායවාක් දුෂ්චරිත සිද්ධවෙදෙන වෙනවා. ඊළඟට පශ්චත්තා පැත්ති වෙනවා. ඊලට මරණින්මතු දුගතිගාමි වෙනවා. එනම් බලන්න නන්ද ස්වාමින්න් වහන්සට සඳහන් කරන්නවා නන්දට පිරිසුදු බ්‍රහ්මචරියාක වාසය කරන්ඩ අවශ්‍ය නම් මෙන්නව ඉන්ද්‍රී සම්රය ඇති කරගට කියවා. අ ජනපද කල්්‍යානිගේ ආදරයේ වෛරසයක් වගේ වහන්සේට ේද. පිළිකා සහිලයක් වගේ උන්වහන්සේට සමාධයක් වඩන්න දෙන්න විදර්ශනාඥානකරය අන්ඩ දෙන්න. දපි සහ රිගෙන ගන්න වයිසල මයට නත් එහෙම. වැනි විසභාගාරම්මනයක් හිත ඇතුරට ගියොත් නුසදුසු වයසසිති පොතත්පතා කල්ලන්ඩ හිතෙන්නේ ඒ ඉන්ද්‍රී අසම්වරය ඉන්ද්‍රී අසම්වරය කියන එක අසම්වරය කියනෙ මුකද කරන්න්ඩ ඕන ඉන්ද්‍රී සම්වරයක් බවට පත් කරගඩ ග කරන්න තියන්නේ ඉන්ද්‍රී සම්වරේතින ආදීනව වෙනහි කරන්න ඕන. ආදීහි ඉන්ද්‍රීය සම්වරේතින ආනිසංසවාරය ගැන හිතහිත ඇහැකන නාසේ දිවකය මනස ආරක්ෂා කරගණ්ඩ ඕන. ආරක්ෂා කරගන්ඩ ඕන. ඔන්න පලවෙනි කාරණාව. දෙවනි කාරණය විදියට බුදුරජාණ වහන් සඳහන් කරනවා පාරිශුද්ධ බ්‍රහ්මචරියා පිරීමට නම් නන්ද ශවාමීන් වහන්සේට, බෝජනේසු මත්තුතා එකන්නේ බෝජනයේ මාත්‍රාව පිළිබඳව අවබෝධය ඇතිකරගණ්ඩ ෝන. බෝජනයේ මාත්‍රාව කියල මෙතනි සඳහන් කරන්නේ අපි ආහාර ගන්නේ හරියට කරත්තයක කඩෑනයට තෙල්දානුවගේ. අපි ආහාර ගණ්ඩෝන. කරත්වයේ කඩෑනයට තෙල්දාානය අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් අපි රෙදිමමාහන වැශිමක් ගනිමුම් ෙදිමහන මැෂිමරුණත් වරින්වර ඔයිල් දා නොද රැද්ද අවශ්‍ය ප්‍රමාණයට වානය කරනුත් එහෙමුද නැද්ද අවශ්‍ය ප්‍රමාණයට අන්නේ වගේ ව ජීවිතයකිනක පවත්තගෙන යන්ඩ අවශ්‍ය ප්‍රමාණයට ආරතයන්ට නඒකරන භෝජනය මාත්‍රාව කියලා දැන් මේ අපිතුම කකුලි තුවාලයක් තියෙනවා කියලා මේ කකුලි තුවාලට බෙහෙත් ගල්වනවා ඔක්්පුළුවහන්ත්‍රරන්දාානවද බේත් ගල්වනකොට තුවාලයට අවශ්‍ය මාත්‍රාව විතරයි. බෙහෙද්බොනකො ඔක්කොම් බේට්ිගැරු දනාද. අවශ්‍ය මාත උදේට අවශ්‍ය මාත්‍රාව. දවල්ට අවශ්‍ය මාත්‍රාව, වැඩිපුරගත්තුමකද වෙන්නේ. බේතුරත් වැඩිපුරගත්තුත් ආපත්තියක් වෙනවා. අන්නේයගේ තම ආහාරයත් මාත්‍රාවක් තියාගණ්ඩ ඕන. මේ සූත්‍රයේ සඳහන් කරන තියෙනවා ප්‍ර්‍යවේක්ෂාවෙන් ආහාර ගැනීම කියලා නුවනින් මෙෙනහි කරකර ආහාර ගණ්ඩවන. නේව දවා යන මදහායන මණ්ඩනාය විභූසනය යාවදය ඉමස්ස කායස්ස ටිතියා. මේශරීරයේ පවත්වාගෙන යන් යවදයේ විමස්ස කායස්ස ටිතියා යාපනයි විහින් සූපරතියා. බ්‍රක්්ම චරයා නුන්ගහාය ඉතිපුරාණංච වේදනන්. බඩගින්නගෙන වේදනාව නැති කරගන්නයි ආහාර ගන්නේ. තන්හාට නෙවේ. ආසාඩනය කෑමගන්නේ. මේ බඩිගින්නෙන වේදනා නැති කර ගන්න. ඊළඟට ආහාර නොගත්තුත් අනාගතයේ හටගන්න වේදනා නැති කර ගන්න. මේ ජීවිතයේ පවත්තකෙන අන්නතමා ආහාර ගන්නේ. අන්නේ වගේ නුවනකින් ආහාර ගණ්ඩවන. ඊළඟට ආහාර ගන්නකට සඳහන් කරනවා බත්පිඩු හතර පාහකට ඉඩත්තියන්න කියනවා. දවල් එ විට තිව්වත් දන්න ඒකට . ත්ිු හතර පාගර ඉඩ තියන්ට නෑ ඒ ටිකර වත්තුල ජලය ඒකත බෝජනයේ මාත්‍රාව කියල කියන්නේය අපි හැබි ඉඩත්තියන් නැත්තිය යි තන්හා නිසා ඒ ආහාර ගන්න වෙලාට අනුභව කරන වෙලාවට තවයක් තවක් තව එකක් කියලා ඇතුලා ට ආසාවල්ලේනවා එතකොට කට පිරෙනකම් මොකද කරන්නේ තද කරවා ය ඉන්දයාාව ඉන්නවා සමවිුත්තනිකටවා තියෙනවා බ්‍රාහ්මය සමහර බ්‍රාක්්මණ වන්නවා එයාට ආහාර දෙන්නේ පැදුරුදාලා බිමවාඩිවෙල තමයි ආහාර දෙන්නේ. ති කට්ටය පෙදාගෙන යනවා. ති සමහර බ්‍රාහ්මණ වන්නවා උගරටනකම්ම ආහාරගන්න අනුභවගන්නවා. ඊලාන්න මොකද වෙන්නේ එහෙම පිටිපස්සර වැටෙනවා. අපිස් සමාරයින්නේ නතඳ රසට කෑම තිය දවසර පුටුවෙන් එකට ගඩවේ. බ්‍රාක්්ණයොත් මකද වෙන්නේ නැගට ගන්නවරෝ පිස්සර වැටිෙනවා වැටිලා කටඇඩගෙන බුදයනවා හරිද ආල පාල ගස්වරන්න කවුඩු ඇවිල්ලා මකද කරන්නේ උගුරයෙන් කෑ මරන් යනවා කවුඩ කියන කපුට එහෙම ්‍රාක්්ණය බුද් කාල ඉදර තින හදරත් ඇැ සමහර විට අන්නේ විදියට බෝජනයේ මාත්‍රාවක් නැතුව ඉඩක්තියන් නැතුව යමෙක් තන්හා බරිත ආහාර ගන්නව නම් ඒ බලන්න නිවනට බාධාවක්. ආහාරය පිළිබඳව තියන තන්හා නිවනට බාධාවක්. ඇයි ආහාරය පිළිබඳව තින තන්හා නිවට බාධාවක් එන්නේ ආහාරය අරමුණු කරලා පංච කාම රාගේයම ක්‍රියාත්මකයි. ඔන්න බලන්න කේ කැල්ලක් ගමුවපි. කේ කෑල්ල දකිනකොට තන්හා උපතිනද නැද්ද උපතිනෝ. කේ කියවක් කියදදිමුත වෙන් ඒත් අන්නහා පතිනෝ. කේ කෑල්ලක සුවදක් පෙතිරෙන කරමකද වෙන්නේ. ඒත් අන්නහා පුතිනවා. කේ කෑල්ල දිවේ ගෑන කට මකති වෙන්නේ. ඒත් අන්නහාාව පතිනෝ. කඒ කැල්ල කණ්ඩ කලින් අල්ලන කොමකොද වෙන්නේ. ඒත් අන්නහා පතිනවා. ආහාරය කියන්නේ පංච කාම ගුණයම වැඩෙන්න්න හේතුවුණ දෙයක්. ඕන මාහහාරයක ලක්ෂණ තියෙන ඒ රූපය නිසා එක එක නමැහෙනකොට සාහඒේ ගන්දය නිසා එක රස නිසා එක පහස නිසා කාමරාගාධි කෙලෙස් නැවත 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 හට ගන්න නිවුණට බාධාවක්. අපි මේ හැමදයම කරන්න සීලයා රක්ෂ කරන්නේ සමාධිය වඩන්න විදර්ශන වඩන්න මේ හැම දයම කරන්නේ තන්හාව ප්‍රහාණය පිණිස. තන්හාව නිරෝධයෙන් තම තන්හා නිරුද්ධකිරීන් තම නිර්වාණය ශාක්ෂත්යන්නේ එහ ආහාරය විශයහි යමිකුට තන්හාාව තියෙනව කියන්නේ අනි වාර්ම නිවනට බාධාවක්. දැ මස්මාන්ස පිළිබඳවල් රටේ ගැටලුවත් තියෙනවා. මස්මාන්ස වනත් හරි මස්මාන්ස වනත් නිවැරදිව ධර්මානුකූලව මස්මාන්ස සපේ ගත්තත් මස්මාන්ස ආහාරයට ගන්නේ ගිජුව නම් තන්හා වෙන්නම් නිවට බාධාවක්. කෙනෙ ධර්මානු කූලක වරදක් නෝන විදිට මස්මාන්ස සපයගෙන අපි ගම්පුු භික්ෂන් වහන්සේ වසෙන න අපිට පින්ඩපාතේ ගියාට පස්සේ පින්ඩපාතිගියයොත් පින්ඩපාතිගේ වෙලාවක ඔන්න මසක් ලැබෙනවා. වලදන්න පුළුවන්. ප්‍රශ්නය නෑ ඒ විදිර ආාභවාසියෝ විහාරවාස වාමින් වහසලටනි වැරදු වලදන්න පුළුවන් වැඩපිළත් තියෙනවා. නෞත් ඒක නමුත් ඔන්න දැම්මන් තන්හාාවෙන් වැරදුවත් නිවැලට බාදාව. ොදක පචකාම ගුණම ක්‍රියාත්මකයි. මස් කන්න කැමිති කරට මස්කය අද්‍යමකට වෙන්නේ. තන්නහපදන මස් දකිදමකොද වෙන්නේ තන්න පද මස්කයි ලල් අද්‍යමකට වෙන්නේ න්හාපදදින දිවේගෑැවිදමකද වන්නේ තන්ාව පපුදන මස්ුවද ැනිද්දමිකද තන්හා පපුදිනවා. සමහරයට මගුල් ගවල්වල ගියා මොකොද වෙන්නේ. තන්හා පෙරහැර හැරිද ඒ කියන්නේ? අර සුවද ඔක්කෝවන විශාල ආහාර මේසේයන්නේ ඉතින් නිවනට විශාල පාධාවක් ඒක පාලනය කරඩ බුදුපාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ බත් පිඳු පහග්‍රීඩතියන්ට හිත ඉල්ලනවා දෙන්න එම ලේෂයන්ට කලේෂයන්ට දුක්දෙන්්ඩෝනි කෙලෙස් ඉල්ලනවා දෙන්නවාට. ඊලට නුවනින් ආහාරය ගණ්ඩෝන දවාය මදහයි මණඩනායනකද මේක සරීරය මහත් කරවන්ඩවත් සැ සැර අඩුතැම් පුරවන්ඩවත්ේ මේක ජීවිතයේ පවත්වාගෙන අන්ඩය කිය ලන්නේ නුවනින් ආහාරය අනු බව කරන්ඩ ඕන්න. අන්නේ කරන බෝජනයේ මත් අනුතාවද. අන්නේ නිර්වාණයට අවශ්‍යයි. නිරෝගි බවටත් ගොඩාක් වටි නොවේක ගොඩාක් වට නිරෝගි බවට නැත්න් මේ එහ බෝජනයේ මාත්‍රය නැතුව ආහාරපා නරගෙන කාලයා ගැවෑවිෙන් මොකද වෙන්නේ තනි කරම ස්පිරිතාලයක් වගේ ලෙඩ ඊට පස් සේමකද වෙන්නේ. කණ්ඩ තියෙන ආහාරත් වර්ජනය කරන්න දෙනවා. එහමෙන දී වැඩියාව හින්දා හිම කොෂරෝ දිය හින්ද කණ්ඩ තියෙන ආහාරත් කණ්ඩ බැරි මට්ටමකට පත්වෙනවා යනි තැන් නීතිදාන නීති දාන තකට කණ්ඩ වෙන්න. එ එතර එතනත් මානසික දුක්කට ගන්ඩ හේතුවක් ෙනවා ඇති රෝගි බවටත් ඇත්තර බෝධනය මතන ුතාවය විශාලපකාරක ධර්මයා. තුන්වැනි කාරණාව විදිර සඳහන් කරනවා ජාගරයානු යෝගු නිවන් දකිින්ද නම් නන්ද ශවාමීන් වහන්සේට නිදිවැරීම වශ්‍යය කළ සඳහන් කරනවා. මොකදද මේ නිදිවැරීම ක බලන්ඩෝනෑ දුරජාණන් වහන් සඳහන් කරනවා නන්දස්වාමින් වහන්සේ දවල් කාලේ සක්මනයේ සහ පරයංකයේදමින් නීවරණ දුර කළ යුතුයි. දහවල් කාලේ ඉළඟට රාත්‍රී කාලයේ රාත්‍රී පළමුයාමේත් සක්මනයේ සහ පරයංකයේ දෙමින් කෙලෙස් දුරු කළ යුතුයි. ඊළඟට මැදුම් යාමේ, එක පයක් ම අනිත් පය තබල සිංහ සියාවෙන් ඇලවෙන්ඩ ඕන ඉලට ආපු අලුයම් කාලයෙත් තවදි වෙලා හිඳීම් සහ පර්යංකයෙන් නීවරණ ප්‍රහණය කරන්න ඕන ඒකනි ජාගරයානු යෝගය කියලා එතකොට ගිහි ජීවිතයක් ගත කරද්දිීත් මෙච්චර දීර්ග කරන්න බැරි වුනත් යම් කිසි මට්ටමකට තමන් ජීවිතයේ සක්මන සහ පරයංකේ තුළ වාසය කරමින් භාවනාවන් වර්ධනය කරන්නන්නට කටයුතු කරන්නඩ ඕනෑ ඔයි භාවනාව කියනක පුොඩ්ක් කවි බලන්ඩෝ නැයි වැදගත්තවෙන්නේ කියලා එක මෙන්න මෙහෙම දෙයා අපේ ජීවිත අපේ හිතේ තියෙනවා මතක් කළයුතු දේවල් සහ මතක් නොකොළ යුතු දේවල් කියන දෙකව මතක් වෙන ගතිය හිතේ තියෙනවාඒගැන්නේ විදකිකුත් හිතට සහනය දෙන දේවල් මතක් වෙන ගතියක් තියෙනවා අසහනේ ගෙන දේවල් මතක් වෙන ගතියත් ජීවිතය තියෙනවා. සහනයගෙන දේවල් මතක්වෙන එක ප්‍රශ්නයක් නෑ අසහනේ ගෙන දේරෙන දේවල් අපට මතක් වෙනනම් අ එක ලොකූ වදයක් එතට සාමාන්‍යයෙන් දවසක් ගත්තම තමන්ගේ හිතර වැඩිපුරම ආවර්ජනා වෙන්නේ මතක් වෙන්නේ සහනය ගෙන දෙන්න දේවල්ද අසහනය ගෙන දෙෙන දේවල්ද සැනසිල්ල ගෙන දෙෙන දේවල්ද නොසැසිල්ල ගෙන දෙෙන දේවල්ද දවසගත්ත බෝදුරට නොසනැසිල්ල ගෙන දෙන දේවල්. ඇත්තමි හිතන්ඩ රැකියාවට යන්් තියනව කියල මතක්ගෙන කොඩ සැනසීමද ඇතිවෙන්නේ. හිට පාදර හැල්ල වැඩ යන්ද ඕන න මතක් කෙනවා බොහෝදුරට නොස්සැනැසීම. හෙට රැකියාඩ ගල වැඩ කරඩ වෙනවා බොහෝදුට නොසනැසීම. ඊළඟට අතීතයේ තමන්ට වැරදුනු තැනම් මතක් වෙනවා නොසැනසීමත් ඒවගේ අපිහිතුමු දරුව මතක් වෙනවා දරුවමතක් වෙන හැම සමහරවස්ථා හොඳයි නමුත් සමහරවස්ථා තියෙනවා පීඩය තියෙනවා භාරයා මතක් වෙනවා සමරස්ථා සහන සමරස්ථා පීඩාව ස්වාමීයාමතක් වෙනවා සමහරවස්ථාව සහනය සමරවස්ථා බ සමරවස්ථා පීඩාව තු තර එකඟව තමන්ගෙන් අහල බල ඇත්තර දවසන් ගත්ත මහ මතක් වෙන ොඩා දේවල් තියෙනවා ගොඩක් අයඉන්න මතක් වෙන ඒ මතක්වෙන දේවල් නිසා වැඩිපු ඇත්වෙන පීඩාවද නැ්ද පීඩාවක් ඒවා මතක් නොයි ඉන්න බැරිද පීඩාව ගෙන දෙන දේවල් සහ පීඩාව ගෙන දෙෙන අය මතක් නොකර ඉන්ද පුළුවන්ද පුළුවන්ද අමාරයි එව්ව මතක් කරනවනෙවෙයි මතක් වෙනවා. ඕවයින් පොඩ්ඩක් ගැලවිල පයක් විතර ඉන්ඩ ලැබුණුත් හොඳ නැද. ඔය පීඩාව ගෙන දෙෙන දේවලු මතක් වෙන් නැතුව. පීඩාව ගෙන දෙන අයත් මතක්වෙන් නැතුව. පැයක් විතර ඉන්ඩ පුළුවන් වුනොත් හිතර ලොක වූ සැපයද නැත. මානිදහසක්. මේ හිත කියන්නේ දැවෙන තැවෙන පිච්චෙන නලියන ක කියයන රිදෙන ඒවගේ හරි මසරන ධර්මයක් හිතක් කියන්නේ. එහෙම වෙන්නේ අර පීඩාව ගෙන දෙන දේවල සහ ගෙනදන අය මතක්වීම නිසා. භාවනාවත් තුලද වෙන්නේ ඔඔය පීඩාව ගෙන දෙන දේවල් සහ පීඩාව ගෙන දෙන අයගින් හිත බේරිච්ච අවස්ථාවන්. පීඩාව ගෙන දෙන කිසිම කෙනෙක් මතක් වවෙන්නේ . ඩ ගෙන දෙන කිසිම දෙයක් මතක්වෙෙන නෑ හිතට ඒක් නිසා පුදු ආකාර සැපයක් විවිච්චේවකාමයහි විච්ච අකුසලයෙහි දම්මෙහි සවිතක්කන් සවිචාරන් පටමජ්‍යාන උපසම්පජ්ජ විහිරතියාදී වශයෙන් දේශනා සඳහා වෙන්නේ යමෙක් චිත්ත සමාතියක් තුළදී සිය ලූම කාම වස්තුවලින් නිදහස් සිය ලූම කාමයන්ගෙන් අකුසලයන්ගෙන් රාගදේශමහදී නිදහස් හිතර ලැබෙන විශාල සැපයක් අන්නේ සැපේ අපි අපේ හිතර ලබා දෙෙන් ඕෝනය බුදුපියාණ වහන්සේ නන්දසාමන් වහන්ස සඳහන් කරන්නේ ඒ සැපය ලැබීමටත් නිවනටත් හේතුවන විදියට දහවල් කාලයේ සක්මනයේ සහ පරයංකයේ දෙෙන්ඩෝනෑ. ඊළඟට රාත්‍රී පළමුයාමේත් සක්මනයේ සහ පරයංකයේ දෙල භහවනා කරන්න ඕන ඊට රාත්‍රී මධ්‍යම රාත්‍රිය විතරක් නේද නින්දටයන්ඩ ඕ ත් සිංහසයා. ඊට පස්ස යාපහ අලුියං කාය ආපහෝ නැගටින්න ඕන මේ කාලෙ සමහරය හොඳට නිදිවරනවා ජංග මුදුරකත්තනෙත් එක්ක න මූුණු පොතයි නද එක යහළු විතරාධී ආදී අපට දෙමාපියෝ කියනවා ළමයි බුදියන් එකට වාමන් වහන්ස දෙක බුදියන්න. ඒ නිදිවැරීම වනන් නව මේ කියන් ඉතරන් නිදි වැැරීමක් එතර තියෙන්නේ. හසිද ඒ කැමිති රූප බලන්නයි කැමති හනවල් අහන්නයි. ඒකතු ලක්කුසල් වර්ධ යනවා. මෙ රෑ නිදිවරාගෙන ජංග ෞදුර කතරේ භාවිතා කලන්න උදේ මත්තලවගේ වැඩැටියයන්නවා. පස්සැල් යනවා ඒහ ලොකූ ප්‍රශ්නයක් තියෙනවා සමහර දරයිව වීඩියෝගේම්. ඇබ්බැහි වෙලා ඉන්නේ. හරිද? තමත්ට ඇමත් වනට බෙහවෙලා පුතා වීඩියෝගීමට ඇබෙවෙලා හරිද එවැනි නිදිවැරීමක් නේ වැනි දේවල් සඳහකන නිදිවරීමක් නෙවේ මෙතරගැන් කුසලයන් සඳහා කුසලයන් සඳහා නිදිවරණ්ඩෝනෑ ඉතින් පුළුවන් විදර මුොකද කරණ් ඕනෑ තමඟගේ ජීවිත ගෘහථ ජීතය අත කරද මේ බණභාවනා පැත්තරපුට හිත යොව කරණ්ඩෝන ඒක හිතට විවේකයක් සැපයක් හිතර ලබාදර නිදහසක් කොච්චර කාලයක් විනඳද බලන්න හිතර නිදහසන්න නැතුව. අවුරදු පණහයි තාව හිත්‍ර නිදසන. අවුරුදු හැත්තැයි තාව හිතර නිදහසක්නෑ. කියනොදරඇ දෙගෙදරිද්දී. කියනවා. භහනාවතුලින් සමතය තුළින් සහ විදර්ශනාන්තුලින් හිතර නිදහසක් දෙනවා. හතර නි කාරණාවත්‍ර සඳහන් කරනවා සතති සම්පජානයේ සමන්නාගතව හෝති. සිහිය සහ. නුවන වර්ධනය කරග්ඩ ඕන. නන්ද ස්වාමීන් වහන්සේ සුපිරිසිුදු බ්‍රහ්ම චරයාාව තුළ වාශසයෙන් කරන්නට නම්. එ ගෘහස්ථ ජීවිතයන්ගත කන පිනුතුන්ටත් සිහිය සහ නුවනවර්ධනය කරග්ඩෝ න පිනතුන්ගේ ගෘහස්ථ ජීත සාර්ථ කරගන්නත් සුගිති ගාමි වෙන්නත් නිවන් දකින්න. අ අපි ල මොකද සති සම්පජානෝ මොකක්ද සතිය කියල කියන්නේ සි කිය. සතිය කියන්නේ සිහිය නම් සිහිය කියන්නේ සිහිය කියන වෙන්නම හොඳ ඒ එක හිතේ තියාගන්න්ඩ ඕන හිතක් හැමති සේම දෝලනය වෙන්නේ පැතිකඩවල් දෙහෙක එකක් තමා ප්‍රියවස්තුවල අනක තමා අප්‍රියවස්තු වල හිතක් ඇැමතිස්්‍යම දෝලනය වෙන්න එක්කු ප්‍රියවස්තු ප්‍රියවස්තුව කියන්නේ යි හිත සතුටු කරවන වස්තු පියවස්තු හි සතුටු කරවන වස්තුවල හිත සැරිසරණවා. ඒවගේමයි හිතට දුක් ඇතිකරවන වස්තුවල. තරහකාරයා කියන් හිතට දුක් ඇති කරන වස්තුවා. නොමුත් තරහකාරයා තුළ හිත වැඩගනොදනෙද සැරිසරණවා. ප්‍රියවස්තුවල තප්‍රියවස්තුවලත් හිතක් සැරිසරන්නේ කුසල් සහගතවද අකුසල් සහගතවද. අකුසල් සහගතව කෙලෙස් සහගතව. කෙලෙස් සහගතව සහ අප්‍රිය වස්තුවල හැසරෙන හිත කුසල අරමුණක පිහිටුවන්නේ මොකක්ද සිහියහෙවත් සතිය එක සිතුවිල්ලක් ලෝබය කියන සිතුවිල්ලක් දේශය කියන සිවිල්ලක් අන්නේ වගේ සතිය කියන්නේත් සිතුවිල්ලක් හැඟීමක්. අකුසල ආරමුණුවල හැසරෙන හිත කුසලාරම්මනයක පිහිටුවන්ඩ උපකාරයෙනවා. දැම් බලන්න ආනාපාන සති භාවනගමු ්‍රස්්වාසේ හිත මොකක්ද කරන්නේ. පිහිටුවනවා. අන්න සතිය. ප්‍රශ්වාසේ හිත පිහිටුවනවා. එතකොට අස්වාසේ හිත පිහිටලා තියනකට ප්‍රියවස්තුූල හිත පිහිටලා තියෙනවද ෑ. ප්‍රශ්වාසේ හිත පිහිටලා තියනකට අප්‍රියවස්තුල හිත පහිටල තිෙනවාද නෑ. අන්නවල ප්‍රිය සහ අප්‍රිය වස්තුවලින් හිත අරගෙන ආනාපානයේ කියන කුසලාරම්මණය පිහිටුවන්නේ සතිය. සතිය ආනාපාල සතිය වඩන්න වඩන්න මොකොද වෙන්නේ සති අඩුවේ නොද වැඩියනොද. වැඩිවෙනවා. ඒ අපේ හිතේඉතන ධර්මතාවයක්. මොන්න හැඟීම නමුත් වැඩිපුර භාවිතා කළලොත් ඒ හැඟීම බලවත්වෙනවා. ලෝබය වැඩිපුර භාවිතා කරන්න භාවිතා කරන භාවිතා කරන ලෝබය බලවත්වෙනවා. දේශයේ වැඩිපුර භාවිතා කරන භාවිතාරන භාවිතා කරන දේශය බලවත්වෙනවා. භාවිතා කරන භාවිතා කර භාවිතා ඉරිසිාව වැඩි වෙනවා. ඒ වගේමයි සතිය භාවිතා කරන්න භාවිතා කරන භාවිතා කරන සතිය බලවත් වෙනවා. අනේ කුසලා රම්මනවලින් හැමතිස්සේම අකුසලා රම්මණ වලින් කුසලා රම්මනවල හිත පිහිටුවන්ට තමා කායනු පසන සති පපට්ඨානය දේශනා කළ තියෙන. ප්‍රිය අපප්‍රිය වස්තු ඔස්සේ දුව පැනැවිදෙන හිත කයේ පිහිටුවනවා කායනු පසන සති පපට්ඨානය ප්‍රිය අප්‍රිය වස්තුූ වල කෙලෙස් සහගතව දුවන හිත වේදනාවේ පිහිටුවනවා. වේදනාව පසන හති පට්ඨානය. ප්‍රිය අපප්‍රිය වස්තුූල හැසිරෙන කෙලෙස් සාගත හිත චිත්ත සහ දම්මවන ප ධර්මයන්ගේ පිහිටවනවා, චිත්තානු පස්සනා සහ ධම්මවනු පස්සන සතිපට්ටානය. ඔන්නඔය කාරණා හතරේ හිත පිහිටවන්න පිහිටුවන්න සිහිය බලවත්වෙනවා. සිහිය බලවත් එෙන බලවත්වෙන් එයාට ලැබෙන තවත්ලාභයක් තියෙනවා. හොඳට මතක ශක්තිය. වර්ධනය වෙනවා ඔ ඉගෙන ගන්න දරුවන්ට එහෙව ධහරණ ශක්තිය වැඩි කරගන්න හදාරපු දේවල් මතක් කරගඩ ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන්නේ සිහියහෙවත් සතිය යම්කිසි දරුවෙකුට කියන ඉගෙන ගන්න දේවල් මතක නැත්තංබණහන අම්මතාතෙ කනකුට අහන බන මතක නැත්තං ඒ කියන සිහිය නෑ සති අඩුයාගේ සතිය බලවත් කළො සතිය වර්ධනයක කළොත් අන හඳට මතක ශක්තිය වර්ධනය වෙනවා. දැ මේ පිළිතුන්ට කියන්න දැන් මේ පිළතුන් අහරතිනන පෙරවිසූ කඳ පිළිවෙල බලන ඥානයක්තියනව කියලා පෙරබවය කොහෙ හිට කලින් බය කොහෙ දිටට කලින් භවය කියල පෙර බවය බලන්න පුළුව ඥානය තියනවා ඔය ඥානය ඇති වෙන්නේ හතරණ දිහානයට ගියායට තමා. හත්‍රණි ධයානය කියන්නේ සතිය සහ උපේක්ෂාව බලවත්ම තැන. සතිය බලවත්ම අවස්ථාවදී පෙරජීත පවා මතක් කරගන්න පුළුවන්. එතුට සතිය බලවත් කියන්නේයාට කියපුුව මතක් කර ගන්න පුළුවන්, කරපුුව මතක් කර ගන්න පුළුවන්, හිතපුුව මතක් කරගන්න පුළුවන්. සමහරයට තියපු දේවත් තියපුදැන වතක නෑ. සිහිය නෑ. එහෙම මං කිව්ව දෙක හිරත් අහන. කියහු දේ මතකනෑ. මංකවදයි එහෙම කළේ කියලා හන්න. කරපු දේ මතකනෑ. බැනුත් හන් වෙනවාඒ බැනුම්හන චරිත නැන්තවේ සමාජය සිහිය නෑ කියලා නිකන් සියන බනිකට බනින්නේ මෙලවසිහයක් නැ ළමයි වෙලාකට අම්මට තාන්දරනක් බයන තාත්තට මෙලවසිහයක් නෑ කියනවා. අම්මට මෙලවසිහියක් නෑ කියනවා ඒ අ කුසලා රම්මනවල හිත පිහිටුවීම කියන සතිපට්ටාන පුරුදු නොකකිරීම නිසා. ට හරි ැනවනන් සිහි අඩුී කියලා තමන්ගේ සතර හති පට්ටානය වඩන්ට හොඳට සිහිය වැඩෙනවා ආපු බණවුනත් අමතක වෙන්නේ සිහිය මදිකමනිසා සතිය කියන්නේ මතකයට උපකාරග ධර්මයක් අපට බයාන කවස්ථාවක් න ජීවිතයේ සිහි මුලාවෙන් අවස්ථාවක් මරනාසන්න මහත මේ ජීවිතයේ කියල කියන්නේ අත්හැරෙන්න්නට ලැබිච්ච එකක් ජීවිත අතහැරෙන්න්න ලැබිච්ච එකක්. අතහැරෙන්න්න ලැබිච්ච ජීවිතයට මේ වෙනකොට ලැබිලතිින දේවල් වුවටත් මොකද වෙන්නේ අතහැරෙනවා. කොයි අම්ම මොහොතකාරි අනි වාරෙන්ම වෙනෝ මේ ලෝකයේ සමහර දේවල්න්නම් ිලමුදරින් නවත්තන්ඩ පුළුවන් තමන්ගේ නිලතලොඩින් නවත්තන්න පුළුවන් මරණය නවත්තන්න බෑ බුදු පසේබුදු හරතන් වහන්සේ ලත් මරණ ධර්මතාවට පත් වුණ එතකොට අන්නේ මරනාසන් අවස්ථාවේ සිහය පුරුදු කරපු නැති අය මුලාසී ඇත්තුව මැරෙන්නේ. දුගතිගාමි වෙනවා. නිරයට යනවා ප්‍රතු ලෝකවට යනවා තිරිසන් ලෝකවට යන අසුරපායට යනවා. ග මරනාසන්න මොහොත අර මෙච්චර ආදරෙන් රැකගත්ත ජීවිතයේ මහිමි වෙනවා. මෙච්චර ආදරය රැකවලා ගත්ත හැම්ම දෙයම දූ දරුවෝ ආදී හැම්ම සැප සම්පතම්. කොච්ච ආදරයද හම්බ කරන්නේ. කොච්ච රාදරේන්ද ආලේෙන්ද ගෙවල්දුරවල් හදන්නේ. කොච්ච රාදරෙන් දාලේෙන්ද දරුපෙට ඔටි හදාගන්නේ. මරනාසන්න මොහොත යෝ කතාරින් එක ලේසිද නේද දැනටත් ආදරය කරන කනේ දවසන්න නොදකින්ට බෑ වීඩියෝකෝල් ලේකින් හරි යවා මෙද රූපය බලාගණ්ඩ නේද ඔය ජංගබුදුර කර ොනොටත් තියෙන්නේ ආස කරන රූප බලන්නයි අය බලන්න ආස කරන ඇත්තවය කතා කරන්නේ. දවසා කන්න නොදකින්ට බෑ. මරනාසන්න මහෝද දීමකු දෙවෙන්නේ ය සද්දා හටම නෑ සිහිමුලා නොවේ තියෙයිද හැබැයි සිහිය මේ කාය වේදනා චිත්ත ධම්මගෙන සතහත්ති පට්ටන්නේ තුළ පුරදු කරපු අය සිහිමුලා වෙන්නේ හොඳ සිහියෙන් ඇස්තකහගන්නේ. හොඳ සිහයෙන්. බියන් වහන් සඳහන්කන ආනාපාන සති භාවන බහුලෝ බහු භාවිතා කළොත් අවසාන හුස්මත් ගන්නේ සිහියෙන් කියනවා. අවසාන ප්‍රශ්වාසය හෙලන්නේත් සිහෙන් අපි අවසාන්ට අවසාන එකක් ගන්නානේ ගාල පහරට හෙලනවානේ ඒත් දෙකම සිහියෙන් කියන හොඳට ආනාපානය තුළින් සතිය වර්ධනය කරගත්තය මේ අත්දකින්නේ මරනාසන්න මහොත්තේ සිහි මුලා වෙන්න නිසා හොදර තරම්ගන්නුම නන්ද ශවි්නාාන්ශ සඳහන් කරන්නේ අන්නේ සතිය සතර හති පට්ඨානය තුළින් වර්ධනය කර් ඕන. ඊළඟට සම්පජානය කියල කියන්නේ හොඳට තමග ජීතයේ නුවන වර්ධනක් වර්ධනය කරඩෝනෑ. අනිත්‍යස්වභාවය දුක්කස්භාවය, අනාත්මස්වභාවය, රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානාදී පංචස්කඳ ධර්මය දකගණ්ඩෝන දැකගණ්ඩෝන. ඒකකනු සම්පජන්න කාරරි ස්භාවය කියලා. පංචස්කන්දය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් අනාත්මශයෙන් දකිින් ඩඕනය. අපිට එහම දැකීමත් දැක ගන්නඩ ලැබෙනනක්ම අවස්ථාාව මේ බුද්ධ ාසනයකෙනනවස්ථාව. මේ ශාසනෙන් තොළ කවදත් පංචස්කන්ද ධර්මයක අනිත්‍ය සභාවයක් දුක්ක සභාව අනාස භාවයක් අවබෝධ කරගෙන සසරුදුකෙන් නිදහස්සෙන බැහැ. නන්ද සාවාමීන් වහන්සට සඳහන් කරන්නේ නන්ද කියන්නේ බොහෝම කායශක්තිය තියෙන ඒවගේ ප්‍රසාධජනක තීගුර රාගය තියන ජාතියෙන් උසස් ස්වාමීන් වහන්සේනමක්. ඒ ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම චරියාව තුළ දිගූ කාලයක් වාසයෙන් කරන්න නම් කාරණක් කියීයක් වර්ධනය කරඩ වනද හතරක් පලවෙනි කාරණාව තමා තමන්ගි ජීවිතේ ඉන්ද්‍රයේ ඉන්ද්‍රීය සම්වරය වර්ධනය කරඩ ඕන. දෙවන බෝජනයේ බෝජනය මාත්‍රාව ඇති කරගණඩුවන ග ජාගරියා අනයෝගයේ කියන්නේ සමතව පස්සන සඳහ නිදිවැරීමාදී කරන්දෝන කුසලයන් වර්ධනයට. හතරනක තමා සති සම්පජඥ්‍ය වර්ධනය කරන් ඕන. අවසානදි නන්දසාවිහසමකද කළේ හත්තරම සිද්ධ කළා. ඉන්ද්‍රී සම්වරයේ තියන භික්ෂූන් වහන්සේලතරින් අග්‍රවුණ. ඉන්ද්‍රී අසම්වරයේ විශාල පරාසේක හිටපු නන්ද කුමාරයා ඉන්ද්‍රීයේ සම්වරේ තින භික්ෂූන් වහන්ස දස දහස් ගානක් කතරින් අංග්‍රම වුණා. මේ සමාජයත් ඉන්න පුුවන් සමහරය එහෙමින්ව සමහරය මගේ මේ අකුසලේ නම් නැති කරන්ඩම බෑ. එහෙම සහර ඉන්නවා. මේ අකුසල ගුලියරන් ැතිකරන්න බෑ අයි මන්නන් ගොඩ එන දවසක් නෑ කියලා තමාන්ගේ හිතේ හටගන්න අකුසල් ගැන එහෙම කෝනේ බලනෑ ඉන්නවා ඔන්න හොන්ඳ මුදාහරණයක් නන්ද සාමින් වහන්සේ. අච්චර සම්වරය ති බුණා නමුත් ඉන්ද්‍රිය සම්වර අතරින් අග්‍ර වුණාඒ නිසා අවශ්‍ය උත්සාය කැපවීම න යෙදීම ඒ කාරණටික එකතුනොත් බොහෝම ශ්‍රේෂ්ඨ චරිතයක් ඔය ජීවිතෙන්මතුකරගන්න පුළුවන් එ මනුස්ස ජීවිතයේ තමා මනුස්්‍ය හිත තමා දේවත්තයට ගන්නේ බ්‍රක්්මත්තයට ගන්නේ අරිහත්තයට ගන්නේ පසේ බුද්ධත්වයට ගන්නේ බුද්ධත්වයට ගන්නේ මනුස්ස හිත අංගුලිමාල හිත මනුස්සත්වය දේවත්වය බ්‍රහ්මත්්‍යය ඉකුවාගහිෙල්ල අරිහත්තයටම ගත්තා එනිසාය ලැබෙල තියෙන හිතේ වටිනාකම තේරුම් ගණ්ඩන ඕක ගොඩා දියුණු කරන්න පුළුවන් එකක් ඕක ගොඩා ගුණ සම්පන්න කළවන්න පුළුවනි එකක් ඕක ගොඩාක් සත්පුරුස කරවන්න පුළුවනිකක් ඕක ගොඩා යහපත් කරවඩ පුළුවන් එකක් කරගණ්ඩ අපි කටයුතු කරඩන හොඳේ දේශනාමතන අවසංකන අද දේශනාට අපි තෝරගත්තේ නන්ද සූත්‍රය අංගුත්‍ර නිකයි අට්ටක නිපාතෙන් ධර්ම දේශනාවට දායකත්වය දැරීමී යම්තාක් මේ පින්නතුන් පුුණන්න ධර්මයන් කුසර ධර්මයන් ඇති කර ගත්තා ද සියලූම් කුසර ධර්මයන් පුුණ ධර්මන් හතුතල හැම දෙනාටම සම්මාහා සම්බුත ශවාසනය තුළ දීම මේ අප්‍රමාණ දුක්කති සසරෙන් නිදහස්වෙලා නිවනිින් සැනසෙන්ට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා එවගේම අද දායකත්තය දරන පින්නතුන් විජේ නිර්මලා යමුණා චන්දරාංගන ජ.ී විජේරත්නම් උපුල් මන්තිලක ජවෝන් ජේඩන් සුන්දර මැනිකේ කියන. න්නතුන් තමා දායකත්වය දරන්නේ. එ පින් අන්තෑ සඳහන් කරන්නවා විශේෂ හර්මුණක් විදියට පැමිණි සිටන සියලු දෙෙනනාගේ නමි මේගේ සියලූම ඥාතීන්ට පුුණ්‍යාන මුෝදනා කරන්නත් ඒවගේම ආ්චි අම්මා වන ඒදින් නෝනා ඉල්ලගට තව ආච්චි අම්ම කෙනෙක් මේරි නෝනාද චන්ද්‍ර සේන පියතුමා විද්‍ර සඳහන් කරවා ටිකරි බණ්ඩ. අන්නේ ආච්චිල අම්මලටත් සියලටත් පියතුමාටත් එන්නම් සඳහන්නොකල, තුන්නව මේ පරලොගී සියලූම ඥාතීන්ටත් මේ පැයක්තුළ ලොවක් සැනසීම කියන උතුම් ධර්මදානමය පින්කමෙන් යම්තා පින් සිත්්තිිපු දුනානම්. එ සියලූම් පුුණ ධර්මයන් මියගේී ඥාතීන්ට අනුමෝදම් වෙත්තා කියල ප්‍රාර්ථනා කරන්න. සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදම් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ ඉක්මම් භවයක සුකදායක ප්‍රතිපදාවකින් ධරමාබෝධයට පැමිණීමට මේ සියලු පින් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒවගේ පින් අන්ත හැම දෙනාටම නිවන් දක්නාා මොහොත දක්වාාව සත්පුරුස ගුණවන් තැත්තන්ගේ ආශ්‍රයම ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා, සම්මා දිට්ටියම උපදිින් උපදින හැම භවයකම උපදීවා කියල ප්‍රාර්ථනා කරනවා. එවගේම දේශකයන් වහන්සේත් වැඩම වදාල මැදිරියට වැඩමවා වදදාළ ගෞරණය ශමීන් වහන්සේටත් පතන බෝධයකෙන් නිවන් දකීමට මේ පින් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරන්න. පැමිණ සිටන ස්වියලු දෙනාටද ධර්මස්ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසි ඉ්‍යියලු දෙනාටද මේ අප්‍රමාණ දුක්පීඩ ඇති සංසාරෙන් දි දහස්ස වීමට අවශ්‍ය ධර්මාවබෝධයෙන් ලැබීමට මේ මහා පුුණ්ඩ ධර්මය මහානිය පින්කම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්టචච බුම්මට්ట දේවානාගා මහිද්දිිකා, පු්ඥන්තං අනු මෝඩිප්වා චිරන් රක්ඛන්තු සාසනං, චිරන්රක්කන්තු දේශනං, චිරන් රක්කන්තු මං පරන්තී.